කොහොමද ඉතින් ඔන අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා ගාවට අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ තමන්ගේ මූණේ තියෙන අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න පුළුවන් ක්‍රම සහ මොනවාද මේවල තියෙන හොඳ සහ වාසි අවාසි මොනවාද මේ වගේ දේවල් තමයි ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ එහෙනම් ගිහින් බලමු මොනවාද මේ විස්තර කියලා equipment එක විදියට තියෙන tweezer එකක්. ඉතින් tweezering method එක කියලා කිව්වොත් හරි. ඉතින් ඕනම ගෑනු ළමයෙක් ගාව අනිවාර්යෙන් තියෙන මොන equipment එකක් තමයි මෙන්න මේ tweezer එකක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි tweezer එකකින් ගලවන්න පුළුවන් eyebrows නැත්නම් upper lip නැත්නම් chin area එකේ hairs තමයි. මොකද අපි එකින් එක ගලවන්න ඕන නිසා. ඉතින් tweezer එකක් කොහොමද අපි හරියාකාරව පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් tweezer එකකින් අපි කෙස් ගහක් නැත්නම් රෝමයක් ගලවද්දී කෙස් ගහ වැඩිච්ච පැත්තට තමයි tweezer එකකින් ගලවන්න ඕනේ. අනිත් දේ ඇවිල්ලා සාමාන්‍යයෙන් tweezer එකකින් අපි කෙස් ගහ අල්ලද්දී කෙස් ගහේ පුළුවන් නම් මුලින්ම අල්ල ගන්න ඕන නම් හොඳයි. ගොඩක් අය කෙස් ගහේ අගින් අල්ලලා අදිද්දි තමයි ගොඩක් වෙලාවට කෙස් ගහ කැඩෙන්න බලන්නේ. ඉතින් මේ දේ අනිවාර්යෙන් ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් මම කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් eyebrow එකක් upper lip එකක් නැත්නම් chin area එකක තමයි tweezering කරන්න පුළුවන් හොඳම areas ටික වෙන්නේ. අපිට ගොඩක් වෙලාවට අනිත් සාමාන්‍යයෙන් අත් දෙක ඒ වගේ දේවල් tweezer එකක් පාවිච්චි කරලා ගලවන්න බෑ. මොකද කෙස් ගහ එක රෝමයට ගලවන්න තියෙන හින්දා ගොඩාක් වෙලා යනවා ඒ නිසා. ඉතින් හැබැයි eyebrow එකක් වැවිලා තියෙනකොට ගොඩක් වටේම වැවිලා තියෙනවා නම් ඉක්මනින් clean කරගන්න ඕන නම් හොඳම දේ ඇවිල්ලා තමන්ගාව tweezer එකක් තියාගන්න එක. ඉතින් second method එක විදිහට තියෙන්නේ threading. ඉතින් හරියාකාරව කොහොමද threading කරගන්නේ කියලා මම පහුගිය දවසක ඔයාලට කියලා දුන්නා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකේදී මම ඒ වගේ ලොකු explanation එකක් දෙන්න යන්නේ නැහැ. හැබැයි thread කරන එකත් ඔයාලට පුළුවන් full face ම තනියෙන් thread කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. එකම දේ ඇවිල්ලා ඔයාගේ හැම හොඳින් ස්ට්‍රෙච් වෙන්න දෙන්න ඕනේ. ඉතින් මෙහි ඇත්තටම අවශ්‍යදායක පැත්තකට තියෙන රිදෙන يعني වේදනාව තමයි තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයා thread කරනවා කියන්නේ ඔයාට ගොඩක් කාලයක් ඔයාගේ skin එකේ රෝම වැවෙන්නේ නැති වෙලා maintain කරගන්න හොඳ method එකක් කිව්වොත් හොඳයි. ඉතින් ගොඩක් මිල මුදල් යන්නේත් නැහැ. ගෙදරදිම කරගන්න ඕන නැහැ. salon එකකට ගියත් ගොඩක් expensive treatment එකක් නෙවෙයි මේක. ඉතින් ඒක නිසා ඔයාලට ගෙදරදිම කරගන්න පුළුවන් නම් ඉතාමත්ම පහසුවෙන් මේ threading technique එකෙන් තමන්ගේ මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන්. තුන්වෙනි technique එක විදිහට තියෙන razoring. මගේ personally මම ආසම technique එක. ඉතින් facial razors ගැන මම ගොඩක් videos වලදී ඔයගොල්ලන්ව දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ facial razors උත් දැන් ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඉතින් facial razor එකක් කියන්නේ ඇත්තටම ගොඩාක් හොඳ technique එකක්. මොකද ඔයාගේ මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න කිසිම වේදනාවක් ඔයාට දැනෙන්නේ නැහැ. හරි ඉක්මනින් කරගන්නත් පුළුවන්. අනිත් එක ගොඩාක් දෙනෙක් හිතනවා මේ facial razor එකක් පාවිච්චි කරොත් ඔයාගේ මූණේ වැවෙන ප්‍රමාණය කෙස් ගස් වැවෙන ප්‍රමාණය වැඩි වෙයි. ඒත් එක්කම ඝනකම වැඩි වෙයි. සාමාන්‍ය පිරිමි කෙනෙක්ගේ අපි රැවුල බෑවම අන්න ඒ වගේ ඉෆෙක්ට් එකක් එයි කියලා හිතනවා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද මම දැන් මගේ මූණ මේ facial razoring technique එක පාවිච්චි කරන් අරගෙන අවුරුදු දැන් 3කටත් එහා වෙනවා. මට ඒ උනාට දැනෙනවා ඇත්තටම එන්න මගේ facial hair growth එක අඩු වෙලා තියෙනවා කියලා. හැබැයි චුට්ටක් ඝනකමට වැවෙන කෙනෙක් නම් ඒ කියන්නේ ටිකක් අර මම දන්නවනේ අර පිරිමින්ගේ වගේ චුට්ටක් ඝනකමට වැවෙන කට්ටිය ඉන්නවා මේ සයිඩ් බර්න්ස් චින් ඒරියා එකේ වැවෙන කට්ටිය ඉන්නවා. අනේ ඒ අයට නම් ඇත්තට රේසරින් මෙතඩ් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ගේ growth එක ඔල්රෙඩි ගොඩක් thick වෙලා තියෙනවා නම් growth එක ගොඩක් වැඩි නම් සාමාන්‍ය හෝමෝන් ඉම්බැලන්සස් නම් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ එක්කෙනෙක්ට නම් මම රේසරින් මෙතඩ් එක අනුමත කරන්නේ නැහැ. මොකද ඒ අයගේ කොහොමත් වැවෙන growth එක වැඩි හින්දා ඉක්මනටම වැවෙන්න ගන්න නිසා. ඉතින් එහෙම නැති කෙනෙක් නම් සාමාන්‍යයෙන් growth එකක් නම් තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. facial razor එකක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට නම් මම මුලදී සතියකට එක දවසක් වගේ කරා. දැන් වගේ නම් ඇත්තටම සති දෙකකට පාරක් වගේ තමයි මම facial razor එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ facial razors ඔයාලට මිලදී ගන්න පුළුවන්. ලංකාවේ ඕනම beauty supply store එකේ නැත්නම් අර miniso වගේ japanese korean shops වල ඔයාලට ගන්න පුළුවන් මේ facial razors දැන්. ඉතින් මෙන්න මේ facial razor එකට අමතරව ඔයාලට ගන්න පුළුවන් තවත් equipment එකක් ඇවිල්ලා මෙන්න මේ electronic shavers නැත්නම් razors. ඉතින් අපි ගොඩාක් ප්‍රසිද්ධ කාන්තාවන් අතර මෙන්න මේ touch up කියන machine එක. ඉතින් මේක උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලෝගේ facial hair removal වලට. ඉතින් මෙතන තියෙන වාසිය වාසි ප්‍රති කරන කතා කරොත් එහෙම අර touch up machine එක අපි මිලදී ගන්න යන cost එක තමයි තියෙන්නේ. ඒ අරනකොට තනියෙන්ම ගෙදරදීම කිසිම වේදනාවක් නැතුව ඉතාමත්ම පහසුවෙන් තමන්ගේ මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන් මැෂින් එකක්.
ඊළඟ ටෙක්නික් එක හැවිලා වැක්සින්. ඉතින් ගොඩාක් පිටරටවල් වලත් මේ ටෙක්නික් එක පාවිච්චි කරනවා වැක්සින් කියන ටෙක්නික් එක. ඉතින් ගොඩාක් වෙලාවට තනියෙන් කරගන්නත් පුළුවන්. තනියෙන් කරගන්නවා නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ හොඳම විදිය ඇවිල්ලා වීට් එකේ එන මෙන්න මේ වැක්සින් ස්ට්‍රිප් එක පාවිච්චි කරලා ඔයගලට පුළුවන් තනියෙන් වුණත් තමන්ගේ මූණේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න. ඉතින් මේක පාවිච්චි කරන්න තියෙන ඉතාමත්ම පහසු විදියකට සාමාන්‍යයෙන් කෙස් ගහ වැවිලා තියෙන පැත්තට මේක අලවලා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට උඩු වතුර එක පාට මේක ඇදලා දාන එක තමයි මේක ඉවත් කරන්න පුළුවන් ටෙක්නික් එක වෙන්නේ. මම ඉස්සරහා වීඩියෝ එකක කොහොමද හරියට වැක්ස් එකක් කරගන්නේ කියලා ඔයගලට පෙන්නන්නම්. ඉතින් බේසික් නොලෙජ් එක මේක තමයි. හැබැයි මෙහි තියෙන වාසියවාසි පැති ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අපි ෆේෂල් වැක්සින් එකක් කරනවා කියන්නේ අපිට ගොඩ කාලයක් නැවතත් අර මොකද මුලින්ම ගැලවිලා යන නිසා ගොඩ කාලයක් අපිට රෝම වැවෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. හැබැයි මෙහි තියෙන වේදනාවක් අනිවාර්යෙන් තියෙනවා. මොකද එකපාර අපේ මූණෙන් මේ අනවශ්‍ය රෝම ගැලවෙනකොට ඒ වේදනාව තියෙනවා. අනිත් පැත්තෙන් මම පර්සනලි නෝට් කරලා තියෙන දෙයක් මොකද මම ඉස්සර මේ වැක්සින් ටෙක්නික් එක කරා. හැබැයි මට ගොඩාක් වෙලාවට තේරුණා මගේ නිකට ප්‍රදේශයේ විශේෂයෙන්ම මෙන්න මේ චින් ඒරියා එක ඇත්තටම චුට්ටක් අර ඩබල් චින් එක වගේ එන්න ගත්තා. ගොඩක් වෙලාවට හැම එල්ලිලා වැටෙන්න වගේ ගත්තා. විශේෂයෙන්ම වයස අවුරුදු 28න් 30න් විතර කාලේදී මේක මට හොඳටම දැනුණු දෙයක්. ඉතින් මම ඒ කාලේ ඇත්තටම වැක්සින් කරන එක නතර කරලා ඊට පස්සේ තමයි මම මේ ෆේෂල් රේසනින් ටෙක්නික් එකට පුරුදු වුණේ. ඉතින් ඔයාට තියෙන චුට්ටක් ඒ වගේ සැගී වෙන්න බලන ස්කින් එකක් නම් වැක්සින් කියන ටෙක්නික් එක මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ නැති එකක්. හැබැයි තරුණ කෙනෙක් නම් පාවිච්චි කරන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිතරම කරන්න යන්න එපා. මොකද ඒක ඇත්තටම ලොง ටර්ම් විදිහට බැලුවොත් එම හැමතෙම එච්චර හිතකර ක්‍රමයක් නෙමෙයි. තවත් ටෙක්නික් එකක් තමයි ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති ටෙක්නික් එකක්. හැබැයි පිටරටවල් වල මේක හරි ප්‍රසිද්ධයි. මේ ඇවිල එපිලේට කියන ටෙක්නික් එක. ඉතින් එපිලේට කියන මැෂින් එකේ තියෙන්නේ ඇත්තටම ට්වීසර් කියන මෙතඩ් එකම තමයි. ඉලෙක්ට්‍රොනික විදියට ට්වීසර්ස් ගොඩාක් එකතු වෙලා තියෙන හෙඩ් එකකින් අපේ හමේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරලා දානවා. ඉතින් මේක ඇත්තටම ගොඩාක් අපේ හමට ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපේ හමේ තියෙන අනවශ්‍ය රෝම මුලින්ම අයින් කරලා දාන එක තමයි වෙන්නේ. හැබැයි සමහර අයගේ මම අහලා තියෙනවා සමහර අයට මේ එපිලේට් එක පාවිච්චි කරනකොට ඉන්ග්‍රෝන් නැති වෙන්න පුළුවන් අවකාශය තිබ්බයි කියලා. හැබැයි සමහර අයට ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා නැහැ. දැන් මම පර්සනලි එපිලේට් එකක් පාවිච්චි කරනවා මගේ චින් ඒරියා එකට. මොකද රේස් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මගේ සමහර තැන්ක් තියෙනවා චුට්ටක් ගරකමින් වැඩි අනවශ්‍ය රෝමයන් එන. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ චින් ඒරියා එකට මම එපිලේට් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද මගේ ස්කින් එක ඇදෙන්නේ නැහැ. ඉතාමත්ම ලේසියෙන් මේක ක්ලීන් වෙනවා. ඉතින් මේ හේතු මත. ඉතින් මේකේ තියෙන වේදනාකාරී ගම කිව්වොත් අර වැක්සින් කරනවා වගේම තමයි. මොකද අර ට්වීසර් එකින් එක ගැලවෙනකොට ඒ වගේම තමයි. හැබැයි කල්පවැත්ම ගත්තොත් එහෙම ටිකක් හොඳ කල්පවැත්මක් තියෙනවා. මේ මැෂින් එකට ඉන්වෙස්ට් කරන සල්ලි ටික තමයි වෙන්නේ. ඉතින් දැන් අද කාලේ වෙනකොට ලංකාවේ මේ එපිලේටර්ස් මිලදී ගන්න පුළුවන්. ඔගොල්ලන්ට චුට්ටක් බියුටි සප්ලයි ස්ටෝර්ස් වල ඔගොල්ලෝ හොයලා බැලුවොත් ඔගොල්ලන්ට ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්නත් පුළුවන්. ලාස්ට් ටෙක්නික් එක විදිහට තියෙන්නේ ලේසර් ට්‍රීට්මන්ට්ස්. ඉතින් කෙනෙක් හොයනවා නම් පර්මනන්ට් සොලියුෂන් එකක් තමන්ගේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න ලේසරින් ටෙක්නික් එක තමයි ඉතාමත්ම හොඳ ටෙක්නික් එකක් විදිහට කියන්නේ. ඉතින් දැන් ලේසර් ට්‍රීට්මන්ට් එක ඔයගොල්ලෝ ගෙදරදීම කරගන්න පුළුවන්. මොකද පෝටබල් නැත්තම් ගෙදරදීම කරගන්න පුළුවන් ලේසර් මැෂින්ස් උත් දැන් තියෙනවා ඕනතරම් මාකට් එකේ. ලංකාවේ මම දැනට දැකලා නැහැ. හැබැයි ඉන්ටර්නැෂනල් මාකට් එකේ නම් තියෙනවා. නැත්තම් ඔයාලට පුළුවන් ස්කින් ක්ලිනික් එකකට ගිහිලා ඔයගොල්ලන්ට ලේසර් ට්‍රීට්මන්ට්ස් ගන්න. හැබැයි මෙහි තියෙන අවාසිදායක පැත්ත ඇවිල්ලා මේ ට්‍රීට්මන්ට් එක එකපාරක් දෙපාරක් කරා කියලා මේක නවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් කන්ටිනියුස්ලි ට්‍රීට්මන්ට්ස් ටිකක් ඔයගොල්ලෝ කරන්න ඕනේ. හැබැයි මේ ට්‍රීට්මන්ට්ස් පොඩ්ඩක් මිලෙන් අධිකයි. අන්න ඒක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක දරන්න පුළුවන් නම් ඇත්තටම ලේසර් ට්‍රීට්මන්ට්ස් කිහිපයක් කරලා ඔයාගේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳ ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම ටික තමයි තියෙන්නේ තමන්ගේ මුහුණේ අනවශ්‍ය රෝමයන් ඉවත් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දේවල් ඉගෙන ගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. ඒත් එකම ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකම් අමතක කරන්න එපා තාමත් channel එක subscribe කරලා නැත්තම් දැම්මම කියලා channel එක subscribe කරන්න. ඒත් එක්කම තව ඉස්සරහට කොයි වගේ වීඩියෝස්ද ඔයාලා බලන්න කැමති කියලා දැම්මම පල්ලෙහා comment box එකෙන් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. Bye.